තැ අපි මේ ජීවත්වෙන මේ යුග ගත්තුත් මේ වෙන කොට සක්විති රජ කෙනෙක් මේ ළඟ කාලෙකවත් පහළවෙච්ච කොහෙවත් විස්තරයක් අපි දන්න විස්තර නෑ. සක්විති රජවරු බොහෝවිට පහළවෙන්නේ දීර්ගාවිෂ ඇතිකාලවල් මේ ආසන්න කාලයක පහළවිච්ච සක්කවිති රජ කෙනෙක් ගැන විස්තර නෑ. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේලා පහළවෙන්නේ බුද්ධ ශූ්‍ය කාලි අපේ බුදුරජාණන් වහන්සේ පහළවෙන්න ආසන්න කාලි පසේ බුදුරු පන්සිය නමක් ඉස්සගිලි පරවත ඇසුරු කරගෙන වැඩසිටිය කතාවන් දහම් ගන්තවල සඳහන් වෙනවා ඒවගේමයි ඉස් පතන මිගදාය කියලා නම යෙදුනෙත් ඒ ඉසිිවරයන් වහන්සේලා පන්සිය නම උන්හන්සේ අහසින් වැඩම කළ නිතර ධර්මසාකච්ඡා කරපු භූමයක් ඇැතිට ස්සි පතන කියන නම සඳහන් වෙන. ඊලඟට බදු කෙනෙක් ලෝක පහළ වෙනවා. මහා පිංවන්ත කෙනෙක් මෞකුසින් ලෝකට බිහිවුණනා කියලා දැනගත්ත දවසේ. මේ ඉශවරයන් වහන්සේ අහස්සට පැනනැගලා තේජෝ කසිනයට සම ඇදිලා අහසේ පිරිනිවන් පානවා. උන්හන්සේලාගේ ශ්‍රී දේහයන් අහසේම දැවිලා පිලිස්සිලා අලුවත් දැලිවත් දූවිරිවත් ඉතිරි නොවී. දහතුන් වහන්සේලා පමණක් පහලට වැටන කියෙන. නි ශසිවරයන් වහන්සේලාගේ දාතුන් වහන්සේලා පතනය වෙච්ච බෝමිය ඉසි පතන කියලා හඳුන්නලො මෙන මේ වගේ අර්ථයන් කීපයක් ඉසි පතන කියන වචනය අත් එක්ක ෙදිලා තියෙන. පංහතුනේ අපි මේ ඉන්න කාලෙ අපිට වර්තමානය අපිට දකින්න ලැබෙන බොහොම පූජනය චෛතරාජාණන් වහන්සේලා මේ චෛතිරාජාණන් වහන්සේලා අද ඉදිවෙන්නේ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන් හන්සගේ සාරිික ධාතුූන් වහන්සේලා තැන්පත් කරලා වෙන්න පුළුව එහෙම නැත්නං බුදු කෙනෙක් පරිහරණය කරපු පාරිභෝගික වස්තුක් අපිට ධර්මී හඳුන්නන්නේ පාරිභෝගික දාතුූන් වහන්සේලා කියලා බුදුරජාණන් වහන්සේගේ චීවරය අපි කියන්නේ බුදුහාමුන්දුරංගසිවර කියලා කියන්නේ අපි කියන්නේ චීවර ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ නානකඩය අපි කියන්නේ දිය සාටක දාතුන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේන පැළඳී පටිය අපි කියන්නේ පටි දාතුන් වහන්සේ හැටියට බුදුරජාණන් වහන්සේගේ නිසේධනය එක්ක උන්හන්සේ වැඩසිටි ආසනයක් වෙන්න පුළ මිනි පළග බුදු කෙනෙක් පරිහරණය කරපු යමක් පාතරයට අපිගන පාත්‍රා ධාතුන් වහන්සේ එවැනි බුදු කෙනෙක් පරිහරණය කරපු පූජනීය වස්තුවක් තැම්පත් කළ චෛතේදදි කරනවා ම ත්තනම් බුදුරජාණන්හන්සේ වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා තැම්පත් කරත් උද්දේසික චෛත්‍යයක් බවට පත්වේෙනවා ඒ වෙනුවෙන් ඉදි කරන චෛත්‍යය එදකට මේ විදිහට අපි සරණගිය ගෞතම බුදුරජාණන් වහන්සේ මුල්කරගෙන සාරීරික පාරිබෝගික උද්දේසික මේ ත්‍රිවිද චෛත්‍යය නිර්මාණය වෙනවා. ඊළඟට මේ යුගයේ තුළ අග්‍රශ්ශාවක දහතුන් වහන්සේලා වෙන්න පුළුවන් අසූ මහහාශ්‍රාවක මහරහත්තන් වහසලාගේ ධාතුන් වහන්සසිලා වෙන්න පුළුව රහතන් වහන්සේලා ගත්තොට ලක්ෂ ගනං කෝටි ගනං මේ ලෝක වැඩඉඳල තියෙනු. ඒ උතුම් මහරහත්තන් වහන්සේලාගේ මහරහත් ධාතුන් වහන්සසිලා තැම්පත් කරලා මේ බුද්ධ ශාසනය තුළ චෛත්‍යේදි කරන්න පුළුව. ඊළඟට මේ තූපාර පුද්ගලයෝ ගැන කතා කරනකොට බුද්දු පසේබුදු මහරහත් කියන්නේ නිකලේ සුත්තමයන් වහන්සේලා. හැබයි සක්කවිති රජ්ජුරූ කෙළෙස් සහිත කෙනෙක් ඔබට හිතෙන්න්න පුළුවන් ඇයි මේ කෙලෙස් සහිත කෙනෙක් වෙනුවෙන් චෛත්‍යේදි කරවන්න මේ බුද්ධ සාසනයේ තුළ සුවාන් විච්චායට සකදාගාමි අනාගාමි වෙච්ච ශාවකයන් වෙනුවෙන් චෛත්‍යයේදි කල්ල වන්දනා කරන්න කියලා දේශනාවල නෑ හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙෙන සකවිති රජ්ජුරූ වෙනුවෙන් චෛත්‍යේදි කල වන්දනා කරන්න සුදු සුයි කිය එතනද සක්විති රජ්ජුරුවෝත්. ලෝතුරා බුදු කෙනෙකුත් අතර යම් යම් සමාන ලක්ෂණ තියෙනු. එකක් මහාපුරුෂ ලක්ෂණ පැත්ති. ඔබ දන්නවා බුදු කෙනෙකුගේ බුදු සිරුරේ මහාපුරුස ලක්ෂණ තිස් දෙකක් පිහිටනෝ. මේ මහාපුරුෂ ලක්ෂන ඉබේ පිහිටපු දෙයක් නෙමෙ. දීගනිකායි ලක්කන සූත්‍රයේ තුළ සඳහන් වෙනවා උන්වහන්සේ සංසාර බොහෝ කාලයක් පාරමී පුරාගණන මේ සංසාර ජීවිතවල පුරණ ලද ගුණධර්ම ඒ පුුණ්‍ය ධර්මවල ප්‍රතිඵලයක් හැටියටයි මහාපුරුෂ ලක්ෂණ පිහිටන් එදකොට බුදු කෙනෙකුට පිහිටන මේ මහාපරුෂ ලක්ෂණ තිස් දෙක බුදුරජාණන් වහන්සගේ කාලේ අම්යම් පුද්ගලයන්ටත් මහාපරෂ ලක්ෂණ එක දෙක කීපයක් දැ මහාකාශප් මහරත්තන් වහන්සිද මහාපුරෂ ලක්ෂණ හතක් පිහිටිය ඒවගේම භාවරී කියලා ඒ කාලේ හිටපු තාපසේද ගැන සඳහන් වෙන මහාපුරුස ලක්ෂණ කහිපයක්තිවිිච්ච හැබැයි බුදු කෙනෙකුට තමයි මහාපුරුසලක්ෂණ තිස් දෙකම පිහිටන්. මේ බුදුරජාණන් වහන්සේ නමකට පිහිටනු මහාපුරුස ලක්ෂණ තිස් දෙෙක ඕන්න රෝම ධාතුූන් වහන්සේගේ පමණක් පුංචි වෙනසක් ඇතුව අනෙක් මහාපොරුසලක්ෂණය යාකාරීම සක්විති රජවෙන මහාපිංවන්ත කෙනෙක් තුළත් පිහිටනම් එෙමනං අපිට පේනෝ මේ සක්විති රජ්ජුරෝ කියලා කියන්නේ මහාපිංවන්ත කෙනෙක් අපි බෝසතාණන් වහන්සේ මෞකුසිං ඉපදුනාට පස්සේ. එදා මාලිගාවෙදි සුද්දෝදන රජ්ජුරුවෝ නම්තබන උත්සවේට මේ අංගලක්ෂණ ශාශ්‍රයේ පිළිබඳව කෙල පැමිණි බ්‍රාහ්මනවරු එකසි අට දෙනෙ. ඒ වෙනකට දමදිව හිටපු දක්ෂතම පිරිස. මාලිගාවට ගෙන්න්නලා බෝහත් පුතාගේ එකන්නෙ එක එකන්න එක මහාපුරෂ ලක්ෂණ තමයි විමස විමස මෙයා අය එබැලුවේ. බල මේ සියලු දෙනාම කොන් අ්‍ය කියන කෙනා ඇරෙන් අනෙක් සියලු දෙනාම ඇගිලි දෙකක් කිස්වා කෝකටත් බේරෙන්ට එක ඇගිල්ලක්කු කියන්නේ මේ කෙනා ගිහිජීවිතයේ රැඳුනොත් සක්විති රජවෙනවා ගිහි ජීවිතේ අතැ ලගියොත් ලෝතරා බුද්ධත්තේයට පත්ව වනවා කියලා ඇංගිලි දෙක් කිස්්වා කොයි පැත්තට හරි හැබැයි මේ ඕර්ණරෝම ධාතුූන් වහන්සේගේ වෙනස හරියටම වටහාගත්තා අඳුනගත්ත. ඒ වෙනකොට කොන්නන්න්‍ය කියන කෙනා බොහොම වයෝර්ධ කෙනෙක්නෙ මේ අර පිරිසාතරරි හිටිය තරුණම කෙනා කියෙන්. එදා එකසි අට දෙනාගින් ඉදිරිියම වාඩියුනේ දක්ෂතම අට දෙනා. ඒ අට දෙනා අතරත් හිටපුූ ලාබාලම කෙනා තමයි එදා කොන්න්්‍ය කියන මේ ශිවරයන් වහන්සේ. ඒ වෙනකොට අංගලක්ෂණ ශාස්්‍රී පිළිබඳව ඉහල්ලම දනමක්තිබුණ. එනිසා හොඳදට ැලුවමේ ංචි ෝසත් පුතාගගේ ර්ණ රෝම දාතුන් වහන්සගේ සභාවය. දක්ෂිනාරෘතව කරකැවිලා, කෙළවර ඉහලට හිටින විදිහට නතර වෙලා තියෙන්. සුදුම සුදු පාටයි. පංවතුනේ සක්විති රජ කෙනෙක් ගෙනම් වාමාරෘත්ව කරකැවිලා, කෙලවර පහල හිටින විදිහටයි අතරවේෙන. රත්තරම් පාටයි කියෙනු. බොදු කෙනෙකුගේ සුදු බුදුරක් ඕර්ණරෝම ධාතුන් වහසගේ සුදු පාට බුද්ධ රශ්මයක් වෙේහිදෙන. මෙන්න මේ වෙනස සක්විති රජ කෙනෙකුත් ලෝතරා බුද්ධත්තයට පත්වෙන කෙනෙකුත් අතර පිහිටනු. ඊළඟට ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලන්න සූදානන් වෙන වෙලාවෙ. එදා මල රජදරුවන්ගේ උපවර්තන ශල වනූධ්‍යානයේදී ආනන්ද හාමුදුරුව විමසන වනනි ස්වාමීනී ාකිතුන් වහන්ස මේ වගේ කුඩා නගරේක පිරිනිවන් පානන්නේපා. සම්පා රාජගහා, විශාලා මහනුවර විශාල රාජ්‍ය තියනවා. ඇයි තතාගතයන් වහන්සේ පිරිනිවන් පාන මේ වගේ පුංචි නගරයක් තෝර ගත්තේ. එතනති බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය මේ කුසිනාරාව පුංචි නගරයක් කියල අවමං කරන්න එපා. මීට පෙර තතාගතයන් වහන්සේ මහා සුදස්සන නමින් සක්විති රජකංකරා කියලා ඒ නගරේ ගැන මහා සුදස්සන දේශනාව කරනවා. එතනද ආනන්දහාන්තුරහනුව සාහාමී භාක්‍යතුන් වහන්ස පිරිනිවන් පෑවට පස්සේ. ශ්‍රී දේහේ සම්බන්ධයෙන් අපි කටහිතු කරන්නේ කොහොමද. එතනද බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය බුදු කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ. ශ්‍රී දේහේ සම්බන්ධෙන් කටයතු කරන්නේ සක්විති රජ කෙනෙකි සරීරයක් ආදාහනය කරන විදිහට මයිකියෝ. එතකොට අපිට පේනවා මහාපොඩු සලක්ෂණ තිස් දෙකක් ඇති සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය වෙන්නෙත් ලෝකයේ යම් ධර්මතාවයක් තුළ. සකවිති රජකෙනෙක් නං රත්තරම් පාට රන් සලු පන්සීයකින් ඔතල. කපුපුලුම් පටල පන්සයකින් ොතල රන් දෙනක තැම්පත් කළ සඳුන් චිතකයක් තුළ තමයි ආදාහනය කිරීම සිදුවෙන්. හැබැයි බුද්ධත්තයට පත්වෙලා සම්බුදු කෘති අවසන් කරලා පිරිනිවන් පාන ලෝතරා බුදුරජාණන් වහන්සේ නමකගේ. රන් සලු නෙමේ. සිවුරු අලු සවුරු පන්සීයකිනුත් කපපුළුම් පටල පන්සීයකිනුත් තොතල රන්දනක තැම්පත් කළ සඳංචිතකයක් තුළ එයාකාරම යාදාහනය කිරීම සිද්ධවෙන්. එතකොට අපිට මේ බුදු කෙනෙකුත් සක්විති රජ කෙනෙකුත් අතර යම්කිසි සමාන ලක්සන කීපයක් ධර්මේ යම් යම් තැන්ගොල මෙහෙම දකින්න ලැබෙනු. සක්විති රජ්ජරෝ කියන්නේ මහා පිංවන්ත කෙනෙ. ඒ පිනනිසාම, සක්කවිති රජ්ජරුවන්ට සක්විති රත්න පහළ වෙනවා සත්ව රත්නයක් පහළවෙනවා. සක්විති රජ්ජුරුවන්ට අහසිං යන්න පුළුවන් චක්‍ර රත්නය අස්සරත්නය. හස්ති රත්නය. ඒවගේම සිවරග සේනා පිරිවරාගෙන චක්‍රරත්නය නැගල සක්කවිති රජුරුව හිතන හිතන දිසාවට අහසිං යනවාකයෙන්. එහෙම යද්දී මේක හරිතිනිකාන් දෙවියාන් දිව්‍යාංගනාවවිය පිරි පිරිවරාගෙන අහසයනා වගේ. සක්කවිති රජරුවන්ගේ පෝ්‍ය ශක්තියට සේනාවත් අහසිම ඒත් එක්ක හිතන හිතන දිසාාවට අහසිංහනවා. ඒ හැම රටකම පිරිස. සකවිති රජුරුව අහසින් යනකොට පුදුමෙෙන් පුදමට පත්තනා තමන්ගේ රාජ්‍ය සක්විති රජ්ජුරුවන්ට පෝජ කරනවා. අනේ සක්විති රජතුමනි අපේ රාජ්‍ය ඔබතුමන්ටම භාරගන්න කියලා. සක්විති රජ්ජුරුව හැම රටවැසයකුටම අහසේනං අනුසාසනාවක් කරනවා. ප්‍රාණගාතිීෙන් වලකින් හොරකමෙන් වලකින් වැරදිකාම සීවනින් වලකින්න්න බොරුවෙන් වලකින් මත්පැන් මද්‍රව භාවිතයෙන් වලකින්. ධර්මාණුකූලව ජීවත්වෙන සතා සිවපාවට පවා මෛත්‍රී වඩන්. සක්විති රජ්ජුරූ පංච සීලයේ තුළ ලෝකයේ පාලනය කරන්නේ මේ විදිහයට මුළු ලෝකේම සක්විති රජ්ජුරුවන්ට යටත්වෙන ව කිය. හැබැයිඒ අටත්වෙනි බයකටනෙමේ සක්විති රජරූ දනුමුගුරු අ්‍යාවිද කිසිම ආයවිධයක් නෑ සක්විති රජවරුව අහසින් ගිහිල්ලා ධර්මයෙන් අනුසාසනා කරලා ගුණයක් තුළ ධර්මයක් තුළ. ලෝකෙම සක්විති රජ්ජුරුවන්ගේ අනසක තුළ යටත්වෙලා සක්විති රජරුවන්ගේ අනුසාසනාව තුළ පිහිතලා සිල් ගුණ දහම් රකින්න පටන්ගන්න. තැන් ඔබ හිතන්න ලෝතරා බුදු කෙනෙක් පහළ වෙලා ලෝක සත්‍යයන්ට සීල සමාධි ප්‍රඥා දියුණු කරලා විමුක්තියට පත්වෙලා සසර දුකෙන් මිදෙන මාර්ගය පෙන්නල දෙනවා. බුදුකෙනෙ. හැබැයි සක්විති රජ කෙනෙක් ලෝකයාම සිල්වත් කරනු. සක්කති රජුවන්ට එතනින් එහා දෙයක් කරන්න පුළුවන්ක මක් නෑ හැබැයි ලෝකයාාව සිිල්වත් කරුණු කිසිම දඩුමුගුරක් අවයාවිදයක් නැතුව ආසින් ගිහිල්ලා ලෝකයට පංච සීලයෙන් අනුසාසනා කරන. ස්කෙනෙක්ව සීලේක පිහි ඕනවා කියන්නේ විශාල පිනා. ඒ නිසා එවැනි ලෝකයේටම සීලෙන් අනුසාසනා කරපු දාර්මිෂ්ටව ලෝකයේ පාලනය කරපු සක්විති රජ්ජුරෝ මියගියාට පස්සේ. රටවැසියන් කෘථගුණ සැලකීමක් හැටියට චෛත්‍යාදල වන්ධනා කරන සුදුසුයි කෙළ බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා. එෙදකොට අපිට පේනවා මෙන්න මේ තුූපාර පුද්ගලයෝ සක්විති රජ්ජරෝ වෙනුවේ ලෝක මිනිස්සු චෛත්‍යේදි කරල වන්දනා කරන සුදුසුයි. ඒට අමතර බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ. ලෝත්‍රා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පසේ බුදරුවෙනුවෙන් මහරහතන් වහන්සේලා වෙනුවෙන් චෛත්‍ය ඉදි කරන්න සුදුසුයිකෙල්. පිංහතුන මේ බුද්ධසාාසනයේ තුළ බුදුරජාණන් වහන්සේ ළඟට දෙවනි කෙනා තමයි ශාරිපපුද්ධයන් වහන්සේ. තුන් එනි කෙනා මුගලම් මහරහතන් වහන්සේ. තතිය ශාවකය බවට පත්තුනේ මහා කාශව මහරහතන් වහන්සේ. මේ අගසව දෙනම අසංखේයකුත් කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පුරාගෙනපු මහා පිංවන්තයි. අංක්‍රශ්‍රාවක තනතුරක් ලබන්න අසංखේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරන්නටෝන්. සාරිපපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ. උන්හන්සේගේ දේහේ ආදාහන කටයිතු සිදුවන්නේ චුන්ද මහරහත්තන් වහන්සේගේ යටති චුන්ද හාදුරක යනි සාරිපපුත්ත හාන්දුරන්ගෙම මල්ලි සොහොයුඩා. වුල කීප දෙනෙක් හිටිය උපවාන ඒ අතර චුන්ද මහ රහත්තන් වහන්සේ ඒළංඟට කදිරවනේ රේවත චාලා උපචාලා සිසූ උපචාලා උපසේන. එතකොට මෙන්න මේ කීප දෙනාම පැවිදි වෙලා රහත්ව වන. සාරිපුත්ත හාමුදුරෝ අවසාය බුදු හාමුදුරෝ පිරිනිිවන් පාන අවරුද්ධකට පෙරයි අද සහු දෙනම පිරිනිවන් පැවක ලෝක ධර්මතාව. ැම බුදු කෙනෙකුටම පෙර අග්‍රශ්ෂාවක දෙනම පිරිනිුවන් පානු. සාරිපපුත්ත මහරාතන් වහන්සේ භාවන වඩද්දි දැක්කා උණහන්සගේ ආවිශ ගිවි අවසානයි. පිරිනිවන් පාන්න දැන් කාලේ ලංවෙනවා. ඒවිනිේ සාරිපුත්ත හාන්දුරෝ විමසුවා උන්නහන්සේගේ සහෝදරයෝ සහෝදරියු සියලු දෙනාම පැවිණිවෙලා රහත්වෙලා හැබැයි අම්මතාම මිත්‍යහා දුෘෂ්ටි මහාබ්‍රක්්ම දෙවියන් අදාාගෙන තාම ඉන්නේ. සාරිපුත්ත හා දුරුවොත් පිරිනිවන් පෑවොත් බොහෝ මිනිස්සු නින්දා කරයි දරුව කෝම රහත් වනාා අම්ම මිත්‍යාදුෂ්තියීම ඉඳලා මැදලගිය මේ අම්මව සම්මාධීත්තියට ගන්න උත්සාහයක් ගත්ති නෑ කියල්. ඒ වෙලා වි සාරිපපුත්ත හාන්දුරුව කල්පනා කරනවා මම උපන් නිවසට ගමට වැඩම කරලා නිවසට වැඩම කරලා මෑනි අන්ටත් ධර්මය කියල දේලා නිවසේ පිරිනිවන් පානව කිය. ඒලා චුද හරහතන්හන්සේ ඇතුළු තවත් පන්සීයක් තරම් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ගමනට එකතු වන. බුදුරජාණන් වහන්සේට වන්දනා කළ අවසර අරගෙන තමයි තමන්ගේ ගමට පිටත් වෙලා යන්න. එතකොට රජගහනුවර අදවේ නාළන්දා විශ්වවිද්‍යාලයේ පිහිටලා තියෙන ඔය භූමිය ආශ්‍රීතව තමයි සාරිපුත්්ත හාන්දුරන්ගේ උපන් ගමතිබිලතිෙන්. සාරිපපුත්තා මහරහත්තන් වහන්සේ. ඒ නිවසට වැඩම කරලා මේ පිරිනිවන් පෑම ගැන බොහෝම ලස්සන විස්තර ගොඩක්තියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ. උන්වහන්සේගේ ශ්‍රීදේහයේ ආදාහනය කරලා ඒ ධාතුූන් වහන්සේලා පාත්තරයට එකතු කරගෙන සාරිපපුත්ත මහරාතන් වහන්සේගේ ජීවරයේ සිවුරු පිරිර ඊළඟට පෙරහංකඩේ මේ ධාතුන් වහන්සේලා එකතු කරගෙන ධාතු සහිත පාත්තරය අරගෙන පහු සැවැත්නූර ජේතවනාාමයටට චුන්ද මහරහතන් වහන්ේ භික්ෂූරන් හසේ සමඟග වඩිනවා එහෙම එනකොට ආනන්ද හාමුදුරු තමයි ස්රලාම එලියෙදී මුණ ගැහෙන්නේ අන දහාන්දුර හනුව චුන්ද මේ මනුවදුවේ අතේ පාත්තර කාගෙද ඉතකොට කියන මේ සාරිපපුත්්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පැෑව මේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා ඒවෙලාවේ ආනන්ද හාමුදුරුවන්ට දිසාවල්වත් ඇටහෙන් නැතු ගයාාක නන්ද හාමුදුරුව සාරිපපුත්ත හාදුර ගැන බහම පැදීමෙන් ගෞරු එෙන්හිටි. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල කියනවා සාමීනී භාග්‍යතුන් වහසේ සාරිපුත්ත්‍යයන් වහන්සේ පිරිනිවන් පාල්. සාරිපුත්ත හාමුදුරුව පිරිනිවන් පෑවා කියලා මට සිහිවෙනකොට දැනනකොට සාමීණී මට දිසාවල්වත් ඇටහි නැතුව යනවකිින්. එතකොට බුදුරජාණන් වහන්සේ සාරිපපුත්ත හා ආනන්ද හාමුදුරුවන්ගේ සිහිය උපද්දවන්. දුරජාණන් වහන්සේ හනු නන්දය ශාරිපුත්ත පිරිනිවන් පෑවේ ඔබේ සීල සමාධි ප්‍රඥඥාත් අරගෙන්නද කිය ඇවා අනි නෑසාවාමීනේ සාරිපුෘත්‍යයන් වහන්සේ යම් ප්‍රදේශයක යම් තැනක යම් පලාතක වැඩන්නවනං ඒ ප්‍රදේශයම සංගයාට මහා අනුග්‍රහයක්කීව ඇයි මේ බුද්ධසාාසනයේ වැඩහිටිය ධර්ම සේනාධිපතින් වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රම කෙන මේ බුද්ධසාසනයේ තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රිය ඒ විදිහටම පවත්තන්න පුළුවන් භික්ෂූන් වහසේ අතර සාරිපපුත්තයන් වහන්සේම යගග. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාන්දුරන්ගේ උතුම් ධාතුන් වහන්සේලා සහිත පාට්‍රේ තමන්ගේ ශ්‍රීහස්තේ මත තියාගෙන සංඝයා ඇැස් කරලා සාරිපපුත්ත හාන්දුරන්ගේ ගුණ වරනාා කරලා බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙනි සාරිපුෘත්තයන් වහන්සේ යම් දිසාාවක වැඩයිඉන්නවන. ඒ දිසාව දිහා බුදුරජාණන් වහන්සේට අමුතුුවෙන් ඒ සංඝයා ගැන බුදුවැසින් විමසා ඒ අයට අවවාද දිදි ඒ ඒ පැත්ත අමුතුුවෙන් වෙහෙසිලා බලරන අවශ්‍යනය කියයනවා. ඒ ප්‍රදේශයේම සංඝයාට සාරිපුෘත්‍යයන් වහන්සේ අනුග්‍රහය. පිංහතුනි බුදුරජාණන් වහන්සේ පැවිදිවෙන ස්වාමීන් වහන්සේලාට ඉලක්්‍යයක් හැටියට පෙන්නුවේ මංවගේ වෙන්න කියලනෙමේ. බුදුරජාණන් වහන්ස ඉලක්්‍යයක් පෙන්වේ මහනෙනින් නුඹලා මේ සාරිපුත්ත මුද්ගල්ලාන වගේ වෙන්න කියලා. පැවිදිවෙච්ච භික්‍ෂුණීන්ට ඉලක්කයක් පෙන්වා කේමා උපලවන්නා වගේ වෙන්. ගිහි ශාවක සාවිකාවන්ට ඉලක්යක් පෙන්ුවේ චිත්ත ගෘහපති හත්තාලෝක පුත්ත සිටුතුමා වගේ වෙන්. උපාසිකාවන්ට ඉලක්්‍යයක් පෙන්ුවේ. කුද්ජුත්තරාවගේ වන්න. වේළුකන්්ටක නන්ද මාහතාාවගේ වෙන්න කියලා බුදුරජාණන් වහන්ස ඉලක්කයක් පෙන්න්නු. එතකොට, බදුරජාණන් වහන්සේ සාරිපුත්්‍ර හාදුරන්ගේ ගුණ වරනා කරලා පිරිසට කියනවා මහනනි මේ සාරිපුෘත්්‍යයන් වහන්සකි මේ දාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍යී දිකරවන්න කියෝ දෙවමිනිස් ලෝකයාට වන්දනා කළ පින්ර ඇස්කරගන්න පුළුව බුදුරජාණන් වහන්සේ වැඩසිටි ඉද්දිමයි බොහෝ භික්ෂූන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මහරහත්තන් වහන්සේලා වෙනුවෙන් චෛ්‍යේ ද වුණ. ක ොහෝ පිරිසක්ටෑ සමහර හිතනවා මේ පස්සේ හදාගත්තේව වඳින් ඒ කාල බුදුහාම් දරුවෝ අනුමත කරලා නෑ. එතකොට මේ වගේ පණ්ඩිත අදහස් ධර්මය නැති අදහස් සමාජකත කරන්න ඇතැම්මයි උත්සාහ කරන්න. පංහතුනයෝ බාහල ඇති බාහිය ධාරු චේරය. දරපතුරට ටිකක් ැනගෙන තමයි බුදුරජාණන් වහන්ේ හොයාගෙන පිස්සෙක් වගේ දුවගෙන දුවගෙනාවේ බාහිය බොහෝ දුරක් ගෙවාගෙන. යි බාය පෙර සසරි බොෝ කල් පින්කරගෙන පින්කරගෙන ආපු කෙනෙක් කල්ප ලක්ෂයක් පාරමීපුර ල තියෙන. අසූ මහා ශාවකයන් වහන්සේලාට අයිති කෙටියෙන් වදාල ධර්මය ඉත්මනින් අවබෝධ කරකගත් භික්ෂූන් වහන්සේ අතරෙන් බාහිය ධාර චීරය මහරහතන් වහන්සේ තමයි අග්‍රස්ථාන ලැබයි. එදා බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක් පහළ වෙලා අන්න සැවැත්වුවර වැඩයින්නවා කියලා දේවතාවෙන්ගෙන් තමයි දැගත්ති. දේවතාාවත් පෙරකාශ්‍යප බුද්ධ වාසනයේ එකට භාවනා කරලා දෙවලොවයි අනාගාමි වෙලා සුද්ධාවාස බඹලව ඉපදිච්ච කල්යානමිත්‍රේ. බැලුව කෝ අපේ යාලුව එකට භාාවනා කරපුය. එක්කෙනෙක් ්‍රහත් වන. අනික්කෙන අනාගාමි වෙලා සුද්ධාවාස බමලවෙ ඉපදනා. ගලක් මුදුනට නැගල දිවි දෙවනිකොට භහාවනා කරලා මැරුණත්කමක්නෑ කියලා භාවනා කරපු අයගෙන් අනිත් අයාහාර නැතුව, මාර්ගඵලයක් ලබාගන්න නැතු අර ගල මතම අපුවත් වෙලා හැබැයි භාවනාකරපු පිණෙන් දෙවුලොව ඉපදුන අන්නේ ඒයගෙන් කෙනෙක් තමයි බාහිය අර දේවතාව තමයි පෙනීඳලා මඟ පෙන්වේ බාහිය ඔබ මේ මහ වනාන්තරයට වෙලා දරපතුරු ඇඳගෙන ඔබ රහත් නොවී ඔබ රහත් වනා කියලා දුෂ්ටියකට ඇවිල්ලා මිනිසු රවට්ටන් එපා ඔබ රහතන් වහන්සනමක් නෙමෙයි ඔබ රහත්වෙන මාර්ගයක්කත් දන්න කෙනෙක් නෙමේ එතකොට බාහියට පිනතිබනා. පෙර සසර පිෙන තිවිිච්ච නිසා නිහතමානයකම තිබිච්ච නිසා බාහි යහනවා අනි ඒ රහතන් වහන්සේලා හිනාම් ලෝක දැන් වැඩඉන්නවාද. ඒ රහත්වෙන මාර්ග දේශනා කරන උත්තමය ලෝක වැඩඉන්නවා දනීමට පෙන්නන්න කියෝ දේවතාවක නො න්න මේ පැත්තිං යන්න බොහෝදුරක් යනකොට සැවැත්නූර කියල විශාලර නගරයක්තිේනවා ඔය නගරේ ජේතවනය කියලා පුන්නි භූමියක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ලෝකකි වැඩයින්න. රහතන් වහන්සේලා වැදයින්නෝ. ඔබ හොයාගෙන යන්නකීවා මඟ පෙන්නවා අතුරු දහන් වුණ. ඔන්න ය පනවිඩේ කනවැටුනට පස්සේ තමයි බාහිය දුවගෙන දුවගෙන බොහෝ දුරක් දුවගෙන දුවගෙන සැවැත්නවුවරටෙන්. එදා මහ පාරිදිම ධනගහගෙන බුදුරජාණන් වහන්සේට අනේස්වාමීනිි මට කෙටියෙන් හරි බණටිකක් කියන්න කියව්. මොකද බාහියට පෙර සංසා රකුසල විපාකයක් පස්සෙන් ආවා. වර බැඳගත්ත යක්ෂණයක් පලිගන්නාවගේ ලටවාවෙ සඳහන් වෙන. බුදුරජාණන් වහසේ දැක්කමේක බාහිය පෙර සසරි කරපු කර්මවිපාකයක්. හැබැයි ඒ අකුසල් නවත් අන්න බුදුරජාණන් වහන්සේ ගේ නෑ. බුදුරජාණන් වහන්සේ බැලුවේ බාහියට ඒ කර්ම විපාක විපාක දෙන්න පෙර නිවන්දකින්න පින තියෙනවද. තියෙනවා. පෙර සසරි බොහෝ පින්කරපු කෙනෙ. බුදුරජාණන් වහන්සේ හකුලවලක් කෙට එෙන් කිව්වා ඒනම් බාහිය මෙන්න මේ විදිහට විමසන්. දිට්ටේ දිිට්ටමත්තම් භවිස්සති සොතේ සුතමත්තම් භවිසති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ානයේ විඤ්ඥානමත්තම් භවිස්සති බාහිය යමක් දැක්කොත් දැක්කා විතරයි කෙලා එත්තනින් මතහරින්න එහි නිමිති සටහන් කෙලෙස් සහිත නිමිති සටහන් මතකතියාගෙන අක්කුසල් ලැතිවෙන විදිහට ඒවත් සිහිකර කර කෙස් සුපද්ද උපද්ධව යන්නෙ පාකවෝ. යමක් ඇහුණනොත් ඇසහි මාත්‍රේ මතහරින්න විමසල අහරන්න ඒවෑ නිමිති සටහන් මතකතියාගෙන කෙ සුපද්දූපද්දව නිපා සසර ගමන හැදෙනෝ. දැනුනොත් දැනුන විතරයි නාසට ගඳසුවන දැනෙනවා දදිවට රස දැනවාකායියට පහස දැනනෝ. ඒක දැනී මාත්‍රයක අවසන් කරගන්නකෝ. ඊලඟට හිතට යමක් හිතුනොත් ඒ සිතුවිල්ලකින් අවසාන් කරන්න එහි නිමිති සටහන් මතකතියාගෙන්. කෙලෙ සැතිවෙන විදිහටේඒවා සසිහිකර කර හිටියෝොත්. ඔබට සංහාර ගමනක් හැදනවා. බාහි ෝබ ඔය විදිහට අරමුණුව එතනම විදර්ශනා කළ අතහරනවාන ඔබේ හිතේ එතන පිහිටන්නේ වෙන තැනක පිහිටන්න නිත්නෑ ඒ අතර පිහිටන්න නිත්නෑ ඔබ පිරිනිවන් පාන කියව කෙතිියෙෙන් හකුලවල දහම් දෙසුව. බුදුරජාණන් වහන් සීදිරියට වැඩිය බාහිය මහ පාර අයින්නෙම ධනගාගෙන ඒ ධරමයේ විමසනෝ පෙර සංසා රකුසලේකට කුලප්පුවයි චෙල දෙනක් ඇනගෙන ගියායි හේමම ඇදගෙන වැටනා යිනම් අර දරපතුරු සිවරක්කත් තැන්ගේ නෑ තාම් දරපතුර ටික ඇඳගෙන හිටිය හැබැයි කෙලෙසුන්ගෙන් හිත මිතෙන කොටමයි මේ එල දෙන ඇන්න ඒ මඉතනම පිරිනිවන් පෑව. හැබැයි දැම් මේක අනිත් අයි ඇස්තකෙන් දැකපු මිනිස්සු ඉන්ද්‍රිය පරෝ පරිියත්තේ ඥානයක් තියෙන රහතන් වහන්සේලාව දකින්න පුළුව බුදු කෙනෙක් තමයි බාහිය ධාරු චීරය රහත් වනා කෙනෙක දකින්නේ සාමාන්‍ය නගරහිටපු මිනිස්සු දකින්නේ අර හිගන්නෙක් වගේ දරපතුරු ඇඳ ගත්ත මනුස්සේ කාං බුදුරජාණන් වහන්ස එක්ක පාරයින කතා කර කර හිටිය. අන්න බුදුරජාණන් වහසේ වැඩම කරලා ටික වෙලාවකින් අන්න ඉලදිනක් ඇල් ආම් පාරයිනි මැරිල එතකොට ඔන්න ඔයිදේ තමයි මිනිස් වතර කටකතාවක් කියා අන්න අතු මනුස්සේ දරපතුර ඇඳ ගත්ත කෙනෙ කාං එලදික් ඇල්ල මැරිලු පාරයිණනි දැන් ගොය කටකතාව ජේතවනට තාරංචිවනාා. එදා හවස බුදුරජාණන් වහන්සේ දම්සබා මණ්ඩපේට වඩිනකුට භික්ෂූන් වහන්සේල මේ ගැන කතාව වන්න. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලග අහනෝ මහණෙන තතාගතයන් වහන්සේ වඩිද්ද. කවුරු ගැනද කතා කර කර හිදී. එතකට භික්‍ෂූන් වහසේ ලකින සාමීන භාගකිතුන් වහ සද උදේ පාන්දර දරපතුරු වැඳගත්ත කේෂට්‍රැවුල් වවාගත් අමුත්තුම විදිහ කෙනෙ. දුම කලබලයකින් බුදුජාන් වහන්ේ ඉන්නවා ද නේ බුදුහාමුදුර ඉන්නවා නීමට දකින්න නැ කියලා කලබලෙන් උදේදවගේ නාවකියෝ. තතාගතයන් වහන්සේ පිඩ පාත වැඩියා කියද්දේ ඔහු අපහු හැල්ලලා නගරටම දීවකීය තතාගතයන් වහන්සේ සමග කතාකර කර ඉන්නවත් මිනිස්සු දකල තියෙනවා ස්වාිනි ආංගේ කෙනා පාරයිනෙ මැරිල වැටිලා ඉන්නවාලු කෞුදය කියලා හවා එත්තනද බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනයේ වෙන කවුරුත් නොවේ මේ බුද්ධ හසනය කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්‍ෂූ නතර අග්‍රම කෙනා. ඒ තමයිකීවා බාහිය ධාරුචීරිය මහරහතන් වහන්සේ නුමලා ඉක්මනට යන්නකවා. ඒ උත්තමයන් වහන්සේගේ ශ්‍රී ශරීරය අරග නැවිල්ලා ආදාහනය කරලා ඒ මහරහත්ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛතතීදි කරවන්න කිවා දෙව්මිනිස් ලෝකයාට වන්දනා කළ පින්කරගන්න පුළුවන් කියෙල්. බුදුරජාණන් වහන්සේමයි භික්ෂූන් වහන්සේලා යොමු කරේ උන්න්නහන්සේගේ ශ්‍රී දේහේ අරගි නැවිල්ලා ආදාහනය කළ දාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍යයක් ඉදිකරන්න. දෙෙව්මිනිස් ලෝකයාට වන්දනා කළ පිංකරගන්න පුළුවන් කියෙල්. පිංහතුනนี้ බුද්ධ සාාසනය තුළ අපේ බුදුරජාණන් වහන්සේ වැඩසිටිද්දි. පිරිනිවන් පාපු බොහෝ මහරහතන් වහන්සේලාගේ ශ්‍රී දේහයා නාදාහනෙන් පසුව ඒ ලැබෙන උතුම් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා බුරජාණන් වහන්සේ වැඩසිටින කාලයේම චෛතතේදි වෙලා තියෙනවා. ඒ අතර ඔබ දන්නවා අපි බක්කුල මහරහතන් වහන්සගේ පැත්තෙන් හිතමු බක්කුල මහරාහතන් වහන්සේ අයිති වෙන්නේෙත් අසූ මහාශාවක මහරහතන් වහන්සේලාට. අගසව දෙනම තමයි අසංකේයෙකුත් කල්ප ලක්ෂයක් අනෝමදස්සිේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ දම්ම පාරමී පුරාගෙනාව අග්‍රශ්ශාවක තනතුරක් වෙනුවේ හැබැයි පිංවතුනී අසූ මහාස්්‍රාවක මහරහතන් වහන්සේලා කල්ප ලක්ෂයක්ක් තමයි පෙරුම්පුරන් හැබැයි බක්කුල මහරහතන් වහන්සේ විසේසයි. ඒ විසේස තමයි උණහන්සේ කල්ප ලක්ෂයක් නිරෝගී සම්පත්ති ඇති භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය වෙනුවෙන් පෙරුම්පුරන්න පටන් ගත්තත් උණහන්සේ අනෝමදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ප්‍රාර්ථනයක් කරනවා අනෝමදස්සි බදුරජාණන් වහන්සේට ප්‍රතිකාර කරලා උදරාබාධයක් හැරිච්ච වෙලාවේ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට බෙහෙත් කරා. එදා බෙහෙත් කරලා ප්‍රාර්ථනයක් කර ලෝතුරා බුදු කෙනෙකුට අදමම් බොහෝම කරුණා මෛත්‍රීෙන් ප්‍රතිකාර කරලා බුදුකෙනෙකුගේ උදරාබාධයක් සුවපත් කර. මේ පිනෙම් මට සසර වසනාතුරු කුඩාාවූද මහත් වූද. ෝගයක් කියන වචනයක් කත් මට අහන්න නොලැබේවා. එල දෙනෙකුගේ කිරිබිඳුවක් දෝන තරං වෙලාවක්කත් මට කයට අසනීපයක් ඇති නොවේවා. නිරෝගි සම්පත්තිීම ලැබේවා කියන ප්‍රාර්ථනී සිදුකර. එතකොට තමන්ට නිරෝගි සම්පත්තිය ලැබේවා සසර වසනාතුරු. මේ සංසාරී ඉපදීපතියන හැමආත්මකදිම තමන්ට නිරෝගි සම්පත්තිීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ, නෝමදස්ව බුදුරජාණන් වහන්සගේ කාලීන ඒ කියන්නේ ඒකා සංකේය කල්ප ලක්සේකට පෙරයි. පිංහතුනේ ඒකා සංखේයේ කල්ප ලක්සේකට පෙර එදා අනෝමදස්ව බුදුරජාණන් වහන්සේගේ උදරාබාදය සූපත් කරපු ඒ මහා පිංවන්ත කෙනා ඒ වෙනකොටෛද්‍ය ෘතිය ඒ කාලි වෛද්‍යවෘතිය කියලා කියන්නේ මේ ගස්වුල මේ කොල පෝතු ඒළඟට නොයෙක් මුල්වර්ග හැඳර්ග බෙහෙත් අවෞෂ්‍යද මේව තමයි. අද මේ තියෙන වෛද්‍ය විද්‍යාවක්නෙම මේ ඒ කාලෙතිබුණි. හෙදකොට ඒ කාලේ ඉසිවරයන් වහන්සේලාතාපසයන් වහන්සේලා ඒ බෙහෙත් කරපු අවශ්‍යදීයේ කොළවර්ග ගෙඩිවර්ග මේ හොයාගේ නැවිල්ලා. අනුවම දස්සි බුදුරජාණන් වහන්සේගේ උදරාබාදය සූපත් කරන්න බොහෝ සද්ධාවෙන් ප්‍රතිකාර කරනවා. එහෙම ප්‍රතිකාර කරලා තමයි මේ ප්‍රාර්ථනාව කරන්නේ. ට උපනූපන් භවයන්හහි කෙරිදෝන තරං වෙලාවක්කත් සුළුකාලෙකටවත් පුංචි වෙලාවකටවත් ශරීරයේ අසනීපයක් නං ඇති නොේවා කිය ප්‍රාර්ථනාවක් කර. අන්නේ ප්‍රාර්ථනාව තුළ අසංකේයකුත් කල්ප ලක්සයක්ම රෝගපීඩාවලින් පීඩාවට පත්වෙලා නෑකය. දැන් හිතන් අපි බක්කුල මහරහතන් වහන්සේගේ වැඩිපුරම මේජී ඒ මේ රහත්්‍රවෙච්ච ජීවිතය තුළ නිරෝගිම්පත්තියේය ගැන තමයි පි හලතිය බක්කුල කියල මෙහි මහරහතන් වහන්සි නමක් හිටිය අවුරුදු අසුවෙන් පැවිදි වුණා පැවිදි ජීවිතයේ අවුරුදු අසුවක කාලයක් උන්න්නහන්සේ ගත කර අවුරුදු එකසිය හැටක් වැඩ ඉන්නල තියනවා නිරෝගි සම්පත්තියෙන් යොක්තයි කිසි මසනීපයක් හැදිලනේ උන්නහන්සගේ අවසාන ජීවිතයේ නිරෝගි සම්පත්තිය ගැන යපි හිතන් අපි දන්නේ අපි කතාවෙන් හැබැයි පිංගතුනී බක්කුල මහරාතන් වහන්සේ අසංකේයකුත් කල්පලක්සයක් මේ සංසාර ගමනේ උපෝූපං ආත්මභාවවල නිරෝගී සම්පත්තිය ඇතුවම ඉපදීපදියාවකයට. ඒකට හේතුව අසංखේයකුත් කල්ප ලක්සේකට පෙර අනෝමදස්ව බුදුරජාණන් වහන්සේගේ උදරාබාදයක් සුවපත් කරන්න ඒ ප්‍රතිකාර කරලා බොහෝම සද්ධාවෙන් ගෞරවෙන් පුද්දුම කැපවීමෙන් ඒ කටයතු කරලා කරපු ප්‍රාර්ථනයක් ඒ බුදුරජාණන් වහන්සේ බලනවා මේ කෙනගමේ ප්‍රාර්ථනා විෂ්ට වෙනවාද ඒ ප්‍රාර්ථනා විෂ්ට වෙනවා විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා යමෙක් මට බෙහෙත්හේත්වලින් ප්‍රතිකාර කරාද මාගේ රෝගයේ සූපත් කිරීම පිණිස්ස කැපවෙලා කටයතු කරාද. ඔහෝ මේ කල්ප ලක්ෂයක් මුලුල්ලේ දෙවුලොව සිත් අලවාගෙන දෙව්ලොවිින් දෙව්ුලොවට ඔොහෝ සැපසම්පත්තිදිනෝ ඒවිතරක් නෙමෙයි මනුස්සලෝකයේ දහස්වාර්යක් සක්විති රජවෙලා උපදිනෝ ඒවිතරක් නෙමෙයි පණස්වාරයක් සවුමහා දිවයිනට ඇසුරු කරගෙන මේ පෘතිවීත් අධිපති භාාවේ දරමින් කටයුතු කරලා ඒවගේම අනෝම නමින් සක්විති රජවෙලා ඉපදිලා දෙදවුලෝට අධිපති සක්‍ර දෙවියෝ වෙලා බොහෝ ආත්ම භාවල සක්‍රපදවිය ලබල. මේ මේ විදිහට ඒකා සංකයේ කල්පලක්ෂයක්ම දෙවුලොව බඹලව මනුලව ඉපදුනා සක්විති රජවලා එවැනි සිටු තනතුරු ලබමින් ඇවිල්ල තමයි අනාගතයේ ඒකා සංखේයේ කල්පලක්ෂයක් ගිය තැන. ගෞතම නමින් බුදුකිෙනෙක්ගේ බුද්ධ වාසනයේ බක්කුල නමින් නිරෝගී සම්පත්ති ඇති භික්ෂූරන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබනවා කියලා. ඒකා සංකයේ කල්ප ලක්ෂේකට පෙර අනෝම දස්ස බුදුරජාණන් වහන්සේ තමයි බුදු වැසිම් බලලා එදා මහා පින්වන්ත කෙනාගේ අනාගතය ගැන දේශනා කරන්න. එදකොට මේ විදිහට සසර පින්කරගෙන පින්කරගෙන නැවිල්ල. තමන් අගතනතුර වෙනුවෙන් ප්‍රාර්ථනය කරන්නේ කල්ප ලක්ෂයකට පෙර පියවුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ තැදත් පියොමතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කාලෙත් බොහෝ ගිලනුන් ටැපවපස්ථාන කරමින් ගිලංග පස්ථානයේදමින් කටයුතු කරපු ඒ මහා පිින්වන්තකෙන දව දමසභා මණ්ඩපේ පියවමතුරා බුදුරජාණන් වහන්සේ දහම් දෙසන තැන වාඩි වෙලා බොහෝම සද්ධාවෙන් බණහනු. හෙදා පියමතුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාසනේ අල්පාබාද ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය එක භික්ෂුවකට පිරිනම්මන. මේ දැකලා හිතට සතුටක් ඇති වෙලා තමන්ට හිතුන අනේ මටත්. අනාගත බුද්ධ ශාසනයක මේ වගේ කිසිම රෝග පීඩාවක් නැති. මේ අල්පාපාධ ඇති භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානී මටත් ලබන්න තියෙනවන. ඒවෙලේ බුදුරජාණන් වහන්සේට වන්දනා කලාරාධනයක් රාස්වාමීනයේ මගේ හිතේ පැතුමත් තියෙනවා. බුද්ධ ප්‍රමක සංඝයා මගේ නිවසට දිනහතක් දානයට වඩිනසේක්වා කියලා, දින හතක් පුරාම නිවසේ දන්දීල ප්‍රාර්ථනය කරා මටත් අනාගත බුද්ධ සාසනයක. අල්පාබාද ඇති භික්‍ෂූර් වහන්සේ අතර අගග්‍රස්ථානීම ලැබේවා කිය. එදකොට කල්ප ලක්ෂේකට පෙරයි නිරෝගී සම්පත් ඇති භික්ෂූරන් වහන්සේ අතර අග්‍රස්ථානී ප්‍රාර්ථනා කරමින් කල්ප ලක්සයක්ම ඒ පාරමී පුරාගෙනාව. හැබැයි ඒකා සංකයේ කල්ප ලක්සේකට පෙරයි අනෝම දස්සේ බුදුරජාණන් වහන්සේගේ උදරාබාදයක් සූපත් කරන්න ප්‍රතිකාර කරලා ප්‍රාර්ථනාවක් කරේ මට උපනුපන් හැමත්මයක දිම. කිරි දෝන තරං වෙලාවක්කත් සුළූ අසනීපයක් නම් කිසිම කායික මානසික රෝගයක් නම් මට නොවැලදේවා කියන ප්‍රාර්ථනාව කරේ. එතකොට සසර ඉපදිච්ච හැමආත්මකම දීර්ගාවි සම්පත්තිය ලැබිලතියෙන්. නැම් බලමු බක්කුල මහරහතන් වහන්සේගේ ඒ ජීවිතේ බක්කුල මහරහතන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩසිටිය කාලේ. අවුරුදු අසුවදි තමයි පැවිදිවේෙන්. දැම් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු අසුව එනකොට සම්බුදුපෘති අවසාන් කරලා පිරිනිවන් පාල උන්වහන්සේ වැඩහිටියම අවුරුදු අසුවුවයි. අවුරුදු අසුව වෙද්දි අපේ බුදුරජාණන් වහන්සේගේ ශරීරය බොහම වයෞුරුද භහාවයට පත්වෙලා. ආනන්ද හමුදුරන්ට දේශනා කරනු ආනන්ද දැන් තතාගතයන් වහන්සගේ ශරීර හරියට ජගගර සකටන්කෙන්. දිරාපු කරත්තයක් වගේ. දිරාපු කරත්තයක් බොහොම අමාරුවෙන් පිළිසකර කරලා පාරි අරගෙනයන්නේ අම්සේද. ඒවි දිහතයිකින දැන් තතාගතයන් වහන්සේගේ මේ ශරීර පරිහරණය කරන්න එනම් අපිට පේනවා ඔබත් මමස් හරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. අවරුදු අසුව වේගෙනයනකොට උන්න්නහන්සේගේ ශරීරයේ වයෝර්ධ සභාවයක් ඇතිවුණා. ඒ වගේම අපේ බුදුරජාණන් වහන්සේ ලෙඩවුණා. උන්න්නහන්සේ බේලුව ගමේ වස් සමාදන් වෙලා වැඩඉන්නකොට මාරාන්තික බඩය අමාරුවක් වැලදෙන්. ඊළඟට මහා පරිනිිබ්ාන සෝත්‍රයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වඩින ගමනේ. උන්නහන්සේට ලෝහිත පක්කන්දිකා රෝගේය කියල ධර්මය හඳුන්නන්නේ ලේච් සමග, බඩේලි අන්න පටන්ගත්ත කියනවා. ආනන්ද කලන්තේ පිපාසයි එක්මටට සගලසිවරේල ලාසනයක් පනවන්. මහා පරනිබ්ාන සූට්ට මේ වගේ සඳහන් වෙනෝ බොහෝ තැන්ගොල. එහෙමනං අපිට පේනවා අපේ ශාස්රෘන් හන්සේත් වයිසට ගියා ලෙඩවුුණා. බුදුරජාණන් වහන්සේ විශලා මහනුවර කෝටාගාර ශාලාවට සංඝයා රැස් කරලා අමන් වහන්සේ හරියටම තව මාස තුනකින් පිරිනිිවන් පානවා කියලා සංඝයාට දැනුම් දෙන්නේ පරිපක්කෝ වයෝ මයිහංකීර්. මහනනි දැන් තතාගතයන් වහන්සේ බොහොම වයිසක කෙනෙ පරිත්තම් මම ජීවිත. ජීවත්වෙෙන්න්න තියෙනෙ තවයි තාම ස්වල්ප කාලයි පහයෝ ගමිස්සාමි නුබල සියලු දෙන අතහැල්ල තතාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. කතම් මේ සරණ මත්තනු මම් මගේ පිහිට හදාගත්තා. එදකොට බලන්නමේ ාතාවල අපිට පේනවා බුදුරජාණන් වහන්සේ බුදුමවින්ම දේශනා කරනවා මහනෙනි තතාගතයන් වහන්සේ දැන් ොහොම වයිසට ගිය කනෙක්. ජීවත් එන තින තවයි තාම ස්වල්ප කාලේ. උන්හන්සේ අවුරුදු විසිනමයක් ගිහි ජේවිතයේ ගත කරලා මහා බිනිස්ක්‍රමණය කර අෞරුදු හයකට ආසන්න කාලයක් දුස්කර ක්‍රියාවන් කරලා අවරුදු තිස් පහේදි තමයිද ඇසතු බෝධීන් වහන්සේ සෙවනේ නැගෙනහිර දිසාාවට මුහුණලා ලෝතුරා සම්මා සම්බුද්ධත්තයට පත්තෙන්. අවුරුදු හතලිස්පාක් පුරාවටම අවබෝධ කරගත් ධර්මය ගම්නයම් ගම්පුරා වැඩම කරමින් දේශනා කර. අවුරුදු වසුව වෙනකොට උන්වහන්සේ වෙසක්පුන් පොහෝ දවසෙම ඉපදිලා වෙසක්පුන් පොහෝ දවසකදිම ලෝතරා සම්බුද්ධත්තයට පත්වෙලා. වෙසක්පුන් පොහෝ දවසෙමයි අනුපාදිශේෂ පණනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාණ එකට බලන්න අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්ති අවසන් කර ලවුරුදු අසුවේද පිරිනිවන් පැයෝ. හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩගන්න කාලෙම බක්කුල මහරහත්තන් වහන්සේ ගිහි ජීවිතේම ගත කරලා තිබුණ අවරුදු අසුවවා. පැවිදිවෙන්නේ අවුරුදු වසුවය පැවිදි ජීවිතයත් අවුරුදු අසුවක්ම ගතකරාකයෙන්. එතකට බක්කුල මහරහතන් වහන්සේ පැවිදි වෙලා උණහන්සේ දින හතයි කියෙනක් කෙළෙස් සහිත වාහාරයක් කරන්තියෙන්. පැවිදි වෙලා හත්වවෙනි දවසේ නිකෙලෙස් භාවයට පත්වෙන. බක්ුල මහරහතන් වහන්සේ බෝම ලස්සන දේශනාවක් සඳහන් වෙනවා අච්චේල කස්සප කියලා තමන්ගේ පැරණ යාල්වෙෙක් මිත්‍රේ රජගහනුවර වේල් වඩාරාමේදිී මුණ ගැහනෙන. ඔහුොත් එක්ක ඇතිවෙච්ච සංවාධයක් දේශනාවක සඳහන් වරෙන. එතනති ක්ුල මහරහත්තන් වහන්සමේ චේල කස්පතින පැරණ මිත්‍රය පැරණි යාළුවට තමන්ගේ සංසාර ගමනේ තමන්ගේ ජීවිත තුළ පැවිදි ජීවිතේ තුළ එතොට බක්කුල හාමුදුරන්ට හෝ මුණගැහෙන්නේ ක්ුල මරහතන් වහන්සේ අවුරුදු අසූුවකට ආසන්න කාලයක් පැවිදි ජීවිතය තුළ ගත කරලා ඉන්නැද්ද. මේක සඳහන් වෙන බක්කුල මහරහතන් වහන්සේ තුළ තිබච්ච ආශරය අධභෝත කාරණ කීපයක්. අපිියෙන් කීප්යක් කෙටියෙෙන් තේරුන්ගන්න උත්සාහයක් ගම. බක්කුල මහරහත්තන් වහන්සේ රචියල කස්සපට දේශන කරනවා බක්කුල හාන්දුරන්ට කවදාවත් පැවිදි ජීවිතයේ තුළ කාම සඥඥාවක්, කාම හැඟීමක් ඇතිවෙලා නෑකේන. කිසිීම දවසක ව්‍යාපාද සං්ඥාවක්, තරහ හැඟීමක් හිතට ඇතිවරනෑකේ. කිසි දවසක විහිංසා සංඥාවක් විහිංසා කෙනෙකුට හිංසාවක් කරන්න, සා සිතුවිල්ලක්කත් කවදාවත් තමන්ගේ හිතට ඇතිවිලා නෑ බලන්න මහා පින්වන්ත මොන තරම් පින්වන්ත උත්තමයන් වහන්සේ ලද කියලා ඒවිත රක්න මේ කාම විතර්කයක් හිතට පහලඋෑ කියන ව්‍යාපාද විතර්කයක් විහිංසා විතර්කයක් හිංසා විතර්කයක් ඊළඟට බක්කුල හාමුදුරෝ කවදාවත් උහන්සේ ආයුදයකින් කතුරකින් හෝ යම් ආයුදයකින් සිවුරක් කපල නෑකෙන ගැන මේ වගේ කරුණු කීපයකුත්තියෙන් හවදාවක් ගෘහපති චීවරයක් දරාගෙන ඉඳල නෑකයනු. ඒළඟට ඉදිකටුවකින් සිවරක් මහල නෑකෙනු. පණඩු පෝලනෑකන කටින සිවරු මහල නෑකයනු. ඒකට හේතුව උන්හන්සේට ඔබ දන්නවා බක්කුල හාන්දුුරුවන්ට කොසබෑනුවරත් ඒ වගේ බරනැස් නුවරත් බක්කුල කියන්නේ කුල දෙකකින් පෝෂණය වුණ. බක්කුල හාදුර ගැන අපි ජීවිත කතාව ධර්ම දේශනාවද කියලා තියෙනවා. එතකොට ඒ කුල දෙකකින්ම පෝෂණය වෙච්ච නිසා බක්ුල හාමුදුරුවන්ට සති දෙකෙන් දෙකට ඉතාම වටිනා සිවුරු උන්නහන්සේට ලැබෙන්ෙන සැලැස්ුව. ඒ ඒ පවල්ලොලිින් සිවුරු සැරෙන් සැරේ උන්න්නහන්සේට පෝජ කරන හර පැරණි සිවරු අරගෙන ගිහිල ඒ අයයි අනිත් අයට දන්දනවා පූජකරන්. ඒ නිසා බක්කුල හාමුදුරුවන්ට සිවුරක් කිරීලා මහගන්න සිවුරක් පණුපවාගන්න ඕන එවැනි වුවමනාවක් කවමදාවත් පැවිදිජීවිතේතු ලැතිවෙලා නෑකය. ඒවගේ මයි කවදාවත් තමන්ගේ අනිත් හිතවත් භික්ෂූන් වහන්සේලා තමන්ගේසිවුරු මහගන්න කටහිතුවලට යොදාගෙන නෑකෙන්. කිසිම ආරාධනාවක් පිළි අරගෙනත් නෑකේෙන්. බක්කුල හාමුදුරුව අනිත් අයට මොකද ඒට සුදුසු භික්ෂූන් වහන්සේලා ඒ සඳහා යොදෝනොමිසක් උන්වහන්සේ ආරාධනා පිළි අරගෙන නෑකෙන්. උන්වහන්සේගේ හිතටවත් මට මේ විදිහේ ආරාධනයක් කරනුවන කොච්චර හොඳදද කියලා එහෙම සිතුවිල්ලක්කත් කවදාවත් කෙනෙක්ගෙ නිවසකට වඩින්න හරි අනේමට ආරාධනා කරනුවනං හොඳයි කියලා සිතුවිල්ලක්කත් මුළු ජීවිතේ උන්වහන්සේට දැන්ලනෑකෙන්. ඒවිත රක්්නෙමේ උන්වහන්සේ ගමක් තුළ වස්සමාදන් වෙලා ඉඳල නෑකෙන්. මහා වනාන්තරීම තමයි බක්කුල මහරහතන් වහන්සේ බොහෝ කාලයක්. උන්න්නහන්සේ වැඩඉඳලතියෙන්. ඒකට හේතු උන්න්නහන්සේ, බොහෝම වනාන්තරයට ඇසුරු කරගෙන. මහ මනාන්තරවල ගත කරද්දි උන්හන්සේ භික්ෂූරන් වහන්සේලා ආරක්ෂ කරන දූතාංග ධර්මයන්ගෙන් කීපයක් ආරක්ෂ කරමින් වැඩඉද ලතියෙන්. හිළඟට බක්කුළ හාන්දුරුව සඳහන් කරන කවදාවත් ප්‍රෝපයක නිමිත්තක් අරගෙන. ස්ත්‍රීයක්ක් දිහා බලලන කෙලෙස් සහිත නිමිත්තකි ඉස්ත්‍රීියක් දිහා කවදාවත් ජීවිතය බලලනෑකින්. ඒවගේමයි ඒ ස්ත්‍රීකට යටත් පිරිසේෙන් පදහතරක ගාථාවකින්වත් ධර්ම දේශනාව කරල නෑකෙන ස්ත්‍රියකට බණටික් කියන්නඕන කියලා හිත්තකින් එහෙම පදහතරක ගාථාවකින්වත් දහම් දෙසල නෑ කියෙන. භික්‍ෂුනි ආරාමිකට ගිහිල්ල නෑ කියනු. ඒළඟට භික්‍ෂුණීන්ලට දහම් දෙසලනම. ඊට සුදුසු අයව යොමු කරලා තියෙනවා. උන්හන්සේ දහම් දෙසන්න ගිහිල්ල නෑකෙන.තකොට මේ වගේ විස්තර ගොඩාක් බක්ුල මහරත්තන් වහන්සේ ළඟ තිබී චාශ්‍යරය කාරණා රැසක් සඳහන් වෙන. මේ අතර වැදගත්ම කාරණා කේපේ. උන්නහන්සේගේ තිබිච්ච මේ අල්පාබාද ඇති බව පිළිබඳ සඳහන් වෙනවා බක්කුල හාන්දුුරෝ කවදාව. ගිනිහල් ගයක් ඇතුළට ගිහිල්ලා ඉස්්නානය කරල නෑකිෙනවා අවුරුදු අසුවටම. ගිනිහල්ගේ කියෙලා කියන්නේ ගිලං විච්ච භි‍ෂූන් වහන්සේලාට උනුදිය ස්්නානය කරන්න සකස් කරලා තිබිලතියෙන්. එතකොට එවැනි ගිනිහල් ගෙවල් ය නේ සහන් වෙනවා ආරාමවල තිබිච්ච විස්තර. උන්වහන්සේ කවදාවත් එවැනි ගිනිහල්ගයක් ඇතුළටවත් ගිහිල්ලනෑ. සාමනේරයෙක් ලවා කවදාවත් උපස්ථානයක් කරෝගෙන නෑ කියනවා. දැන් කෙනෙකුට නම් මගේ කොන්දටිකරි දෙනවාට එක්කු තෙල්ටික් ගන්න මගේ ඔළුවට ටිකක් තෙල්ටිකක්දදාාන කකහුරි දෙනවා සාමනේයට පොඩි සාමින්න් වහන්සේලා ලවා උපස්ථානකරෝගන්නවා වැඩිහිට සාමීන් වහන්සේල්. හැබැයි බක්කුල මහරත්තන් වහන්සේ කවමදාවත්. උන්වහන්සේගේ පැවිදි ජීවිතය අවරුදු අසුවටම කවදාව සාමනීයට කෙනෙක් ලවා උපස්ථානයක් කරවල නෑක කරගෙනත් නෑ උණහන්සේට ඉවැනි අවශ්‍යතාවයක් ඇති වෙලත් නෑ ඒ වගේ මයි කොයිම වෙලාවකවත් උන්නහන්සේට අර එදාකරපු ප්‍රාර්ථනය මත එළ දෙනෙකුගේ කිරිබිඳුවක් දන තරං වෙලාවක්කත් ආබාධයක් කියලා උහන්සේගේ ශරීරයට දැනිල නෑ කියෙන. හවම දාවත් සාමහරුට කොච්චර දැන වදමගේ ඔලුවොටිකරිදෙනවා කිය කුලට දෙෙනවා කියයි මගේ දනිස් පැත්තරි දෙෙනවා කියයි මට චුට්ටකමාරුවය කියයි අද නං අමාරුවයක හැබැයි උන්න්නහන්සේට මුළු ජීවිතේ මවෞරුදු එකසේ හැටක් වැඩ හිටිය. උන්න්නහන්සේගේ පැවිදි ජීවිතය අවරුදු වසූවා. ඒ අඟට සඳහන් කරනවා අරලු කෑල්ලක තරංවත්. අරලු ගෙඩියක්න මේයින් පුංචි කැබැල්ලක තරංවත්. ඩි බෙ තක්කක්ත් ජීවිත කාලයට පරිහරණය කරල නෑ කවදාවත් එක බෙහෙ තක්ක අතරක් නෑ කියන අරලු ගෙඩියක්ක අවරුදු වස්සුවටම ඒවිතරක් නෙමෙයි හේතුවෙන ඉරියවුවෙන් කොහේටවත් හේතුවෙලා වැඩ ඉඳලලා නෑ කියන දැංන් හිතන්න සාමාන්‍යයෙන් කෙනෙක් වාඩි වුනත් අද අද බනහන්න වාඩි වුනත් හේතුවක් නැත්නම් බොහෝ දෙනෙකුට ඉන්නමාරුවන් කො හරි බිත්තිියක යිනක් හේතුවක්මන ොයාගන්නන්නේ බණක් කහරන්න කිය ඇයි කොන්දරීදෙන ඉන්න බෑයක ඉරියවේ බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු අසුවටම කිසිීම තැනක හේතු වෙලා වාඩිවෙලා නෑකෙන්. ඔන්වහන්සේ නිදාගන්න ඉරියව්වෙන් ඉඳලම නෑකය. බලන්න කොච්චර පුදුමද කියලා. අවුරුදු අසුවටම නිදාගන්න ඉරියව්ෙන් ඉදලනෑ. උන්හන්සේ ජීවිතය ඉරියාව් තුනායිකිනවා පැවිදි ජීවිතයේ පුරාම පරිහරණය කර හිටගෙන ඉන්න ඉරියව්ව. වාඩිවෙලා රජුවතියාගෙන භාවනා කරන ඉරියව් සක්මන් කරන නිරියාවෝක නිියාවඋත්තුන විතරයි කකිෙන උන්වහන්සේ ගත කරේ. එතකොට මේ විදිහට ගත කරලා බක්කුල මහරතන් වහන්සේම දේශනා කරනවා රචේල කස්සපට රචේල කස්සප මම කෙලෙස් සහිතව මිනිස්සුන්ගේ දානය වැළඳුවේ දින හතයි කියයෙන. ඒ කියන්නේ පැවිදිවෙලා දින හතෙන් සියලු කෙලිසුන්ගේෙන් මිදිලා උතු මරහත්වයට පත්වෙනවා. බක්ුල හතන් හන්සගේ පිරිනිවන් පෑම ගැන බොහොම ලස්සන විස්්තරයක් සඳහන් වෙන. ඩැන් උන්වහන්සේ කාගෙන්වත් උදා උපකාරීල්ලගෙනත් නෑනි සාමනීර කෙනෙක්ගෙන්වත්, පොඩි කෙනෙක්ගෙන්වත් එක්ක මගේ ඔලුවරි දෙෙනවා කකෝල් රිදෙනවත් එල්ටිකක් ගාන්න මට අමාරුයි කාටවත් කියලා උන්වහන්සේගේ වැඩක් කරගෙනත් නෑ. ඒ නිසා බක්කුල මහරහතන් වහන්සේ. උහන්සේ පිරිනිවන් පාන විලාව කල්පනා කරනවා මම පිරිනිවන් පෑවට පස්සේ. මගේ ශරීරයේ පවා, කාටවත් හිංසාවක් සංඝයාට කරදරයක් නොවේවා. මම වැඩසිටින කාලෙ අනෙක් භික්‍ෂූන්හන්සේලාට කරදරයක් නොවනාසේම මගේ පිරිනිවන් පෑමෙන් පසුවද. භික්ෂු සංඝයාට මගේ ශරීරේවත් කරදරයක් නොවේවාකිල අධිෂ්ඨානයක් කරගෙන. උන්නහන්සේ අහසට පැනනැගලත් තේජෝ කසිනෙට සමවැදිලා අහසේම පිරිනිවන් පාන්. අහසේ පෙරිනිවන් පානකොට බක්කුල මහරහත්තන් වහන්සගේ ශරීරෙන්ම ගිනිජාලාවක් මතුවෙලා අහසේම දැවිලා අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරිවරණෑ කියනවා. හැබැයි සමන් කැකුළු පාට දහතුන් වහන්සේලා පහලට වැටුන කියනු. එෙතකොට ශරීරයේ සම්මස් නහර සියල්ල දැවිලා බක්කුල මහරහත්තන් වහන්සේගේ සමන් කැකුළු පාට උතු මහරත් ධාතුූන් වහන්සේලා පහලට වැටුන කියනු. බොෝ පිරිස සාධ කාර දිියයේ උතුම් දහතුන් වහන්සේ අරගෙන ගෙහිල්ල තැන්පත් කරලා නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් එදා ඉඳම් මිනිසුන් වැදුුම්පිදුම් කරා කියල සඳහන් වෙනවා. එදකට අපිට පේනවා මේ විදිහයට උතුම් මහරහතන් වහන්සේලා වෙනුවේ එදා ඉදම් බුදුරජාණන් වහස්සේ වැඩසිටිය කාලිය ඉදම් චෛතතේදී වෙලා තියනවා. තින් ඒ නිසා අදටත් මේ ගෞතම බුද්ධ ාසනයේ තුළ බුදුරජාණන් වහන්සේගේ නාමං අග්‍රශ්්‍රාවක මහරහතන් වහන්සේලාගේ නාමෙන් හසූ මහාශ්‍රාවක මහරහතන් වහන්සේලා ඒවගේම මේ ශාසනය තුළ වැඩ සිටිය. ඒ නිකලෙස් මහා උත්තම මහරහතන් වහන්සේලාගේ නාමෙන් උතුම් චෛත්‍යහිදි කරමින් අපටත් අපේ ජීවිතයේ තුළ මහා පින්දහම් කරමින් පින් රැස් කරගන්න පුළුවන්කමතියනවා. ඒයනි ඔබ හමඳනාටමත් මේ බුද්ධශාසනය තුළ ඔබට ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සාරීදිික පාරිභෝගික උද්දේසික කියනේ ත්‍රවිධ චෛතරාජාණන් වහන්සේ විශේසේ මදාපිගත්තුව. අපි බොහෝම වාසනාවන්තයි. බුදුරජාණන් වහන්සේගේ රෝන ටකන යුක්ත ශ්‍රී සරීරයේ වැඩහිටිය ධාතුන් වහන්සේලාගේෙන් විශාලම ධාතුන් වහන්සිල ප්‍රමාණය අද මේ ලංකා බෝමී වැඩසිටින. ඒ නිසා මහරහත්තන් වහන්සේලාගේ බොහෝධාතුන් වහන්සේළමේ භූමිය වැඩ සිටිනවා තින් ඒ නිසා ඔබැහැම දෙනාටමත් ඒ උතුම් චෛත්‍ය රාජාණන් වහන්සේලා සද්ධාවෙන් ගෞරවෙන් ඒ ධාතුන් වහන්සේලා ගැන අවබෝධෙන් වන්දනා කරලා අප්‍රමාණ පින්දහම් රැස්ට් කරගෙන උතුම් නිවන කරාම ජීවිතය ඒ පිනම බලවත් කරගන්න වාසනාව ලැබේවා 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 කිිලපිිය බටාශිර්වාද කරන